හරි සුබ දවසක් ඔයාලු සියලු දෙනාටම ඔගොල්ලෝ හැම දෙනාම CJ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා ටෙක්නිකල් ඇනලිසිස් වලින් සාර්ථක විදිහට binary.com එකේ ට්‍රේඩ් දාන විදිය ගැන වීඩියෝ එකක්. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. ඔයගොල්ලෝ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි අපි යමු අද වීඩියෝ එකට. හරි යාළුවනේ අපි අද ට්‍රේඩ් දාන්න යන්නේ සින්තටික් ඉන්ඩිසීස් වල. අපි අද ට්‍රේඩ් දාමු වොලටිලිටි මාකට් 100 ඉන්ඩෙක්ස් එකේ. ඉතින් අපි මෙතනින් රයිස් ඇන්ඩ් ෆෝල් තමයි අද ට්‍රේඩ් එක දාන්නේ. ස්ටාර්ට් ටයිම් එක නව දෙන්න. ඩියුරේෂන් එක අපි අද මිනිට්ස් වලින් මුලින් අපි 2 මිනිට් වලින් වගේ ට්‍රේඩ් එකක් දාමු. ස්ටේක් එක මම ඩොලර්ස් 5ක් දානවා. ඊට පස්සේ මෙතන යට තියෙනවා ඔයගොල්ලෝ දන්නවා allow equals. අපි මේ allow equals කියන එකට ටික් එක දාමු. ඉතින් අපි ට්‍රේඩින් view එකක් ඕපන් කරගමු. ඔයාලා දන්නවා රිසෝසස් වලට ගිහිල්ලා එක යට තියෙන මේ ට්‍රේඩින් view කියන ඔප්ෂන් එක. ඉතින් ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් ට්‍රේඩින් view එකක් ඕපන් කරගන්න. ඉතින් අපි අතන ට්‍රේඩින් view එක ඕපන් කරගත්තට පස්සේ අපි දැන් ට්‍රේඩ් දාන්නේ volatility 100 index එකේ නිසා මෙතනත් volatility 100 index එක තෝරාගෙන ටයිම් ෆ්‍රේම් එකත් 1 මිනිට් දාගන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගොඩක් දෙනෙක්ට වෙලා තිබ්බ මම group එකෙත් දැක්ක කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රේඩ් එකට එන්ටර් වෙනකොට එයා වෙන මාකට් එකක චාට් එකක් බලාගෙන තවත් මාකට් එකක ට්‍රේඩ් එකක් තමයි එන්ටර් කරන්නේ. ඉතින් එහෙම වෙන්න එපා. හරියට අවබෝධයෙන් වැඩේ කරා යන්න. ඉතින් අපි සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලයින් ටික ප්ලේස් කරගමු. අපි මෙතන යටටම එක සපෝට් ලෙවල් එකක් ප්ලේස් කරමු. ඊට පස්සේ උඩටම මේ රෙසිස්ටන්ස් ලයින් එක ප්ලේස් කරමු. එතකොට සම්පූර්ණ චාට් එක ඔයාලට පේනවා ගිහිල්ලා තියෙන්නේ මේ සපෝට් resistance level දෙක අතරේ. ඉතින් එතනින් පස්සේ chart එක turn වෙලා තියෙන හැමතැනකටම අපි resistance level add කරගමු. ඒක ලේසියි අපිට chart එක analyze කරගන්න. ඉතින් මේක ඇත්තටම ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. ඔයගොල්ලෝ support and resistance place කරන්න තාම හරි idea එකක් නැත්නම් මම video එකේ description එකේ දාන්නම්. ඒ video එක බලන්න, බලලා ඉගෙන ගන්න. ඔයාලට ඕනේ ප්‍රශ්නයක් group එක හරහා අහන්න. අපි දන්න දේ අපි free කියලා දෙන්නම්. ඉතින් indicator මොකුත් නැතුව සාර්ථක විදිහට ට්‍රේඩ් කරන හැටි ඕගොල්ලන්ට ෆ්‍රී A to Z කියලා දෙනවා. ඉතින් channel එකත් එක්ක ඉන්න, ඒ වගේම group එකට සම්බන්ධ වෙන්න ඔයාලට ගොඩක් දේ ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන්. හරි අපි support and resistance line ටික ඔන්න ප්ලේස් කරගත්තා. අපි ඊට පස්සේ trend line එකත් ප්ලේස් කරගමු. ඔයාලට පේනවා මේ වෙලේ down trend එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ up trend එකක් ගිහිල්ලා down trend එකක් තමයි දැන් යන්නේ chart එකේ. ඉතින් ගොඩක් කට්ටිය හපු දෙයක් තමයි මේ trading view එකපාර දෙකක් තුනක් open කරගෙන ඕගොල්ලොන්ට මේ ඒ කියන්නේ අහපු ප්‍රශ්නයක් මගෙන් ට්‍රේඩින් view දෙකක් තුනක් ඕපන් කරගෙන මාකට් එක මාරු කර කර ට්‍රේඩ් දාන්න පුළුවන්ද, එහෙම දැම්මට කමක් නැද්ද කියලා. ඉතින් ඇත්තටම එහෙම දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ අනිවාර්යෙන් පටල ගන්න නැතුව හරි ට්‍රේඩින් view එකට අදාළ මාකට් එක තෝරලා ට්‍රේඩ් එක purchase කරන්න ඕනේ. ඉතින් ඒක මමත් try කරලා බැලුවා. ඒක ගොඩක් දුරට කරන්න පුළුවන්. ඒ වුණාට මේ පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ඔයාලා දැන් උදාහරණයක් විදිහට 100 මාකට් එක බලාගෙන 25 index එකේ මාකට් එකේ ට්‍රේඩ් එක purchase කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වැරද්දක් වුණොත් අපරාධ ට්‍රේඩ් එක loss වෙනවනේ. ඒ නිසා කල්පනාවෙන් වැඩේ කරන්න පුළුවන් නම් එහෙම කරාට ගැටලුවක් නැහැ. මොකද ට්‍රේඩින් view open කරන්න පුළුවන් දෙකක් තුනක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හරි ඔන්න අපි trend line එකත් place කරගත්තා. අපි බලමු 2 minute candle එකක් දාලා. ඉතින් අද මම කොහොමත් ට්‍රේඩ් 4-5ක් දාන්න තමයි ටාගට් එක තියන්නේ. මොකද වීඩියෝ මම කීපයක් කරා. ට්‍රේඩ් 2යි 3යි දැම්මේ. ඉතින් අපි බලමු මේකේ ඊට වැඩි ප්‍රමාණයක් දාන්න. අපි 2 මිනිත් ට්‍රේඩ් එකක් එන්ට වෙන නිසා අපි බලමු 3 මිනිත් කැන්ඩල් එකක් දාලා. ඉතින්
ගැටලුවක් නැහැ මේ වෙලේ ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක් නිසා. අපි බලමු ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න 1 මිනිත් කැන්ඩල් එකෙන්. ඉතින් කැන්ඩල් ස්ටික් පැටර්න් ගැනත් පොඩි අවබෝධයක් තියාගන්න මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වගේම. ඉතින් ඒකත් ගොඩක් වැදගත් වෙනවා ඕගොල්ලන්ට, මොකද කැන්ඩල් ස්ටික් පැටර්න් වලින් ලොකු අයිඩියා එකක් අපිට ගන්න පුළුවන් ඊළඟට ට්‍රෙන්ඩ් එක කොහොමද කන්වර්ට් වෙන්නේ කියලා. ඉතින් මම මේ ලයින් එක පොඩ්ඩක් ඩවුන් එකකට ගන්නවා, මොකද මෙතනින් චාර්ට් එක කන්වර්ට් වෙලා තියෙන නිසා. හරි, මේ අපි බලමු ට්‍රේඩින් එකට එන්ටර් වෙන්න. තව පොඩ්ඩක් චාර්ට් එක ඇනලයිස් කරලා, ඒ අතරේ මම පොඩි දෙයක් කියන්න තියෙනවලුනේ. ඕගොල්ලෝ වීඩියෝ එක බලලා, වීඩියෝ එකේ ඕගොල්ලන්ට එන ප්‍රශ්න, ඕගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා මට. වගේම අනිත් අයටත්. හේතුව මම කියන්නම්, ඊට කලින් අපි ට්‍රේඩින් එකට එන්ටර් වෙමු. හරි, පර්චස් කරා. ඉතින් මං හිතන්න ඔගොල්ලෝ දැක්ක මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක් තියෙන්නේ. මෙන්න මෙතන ඔගොල්ලන්ට පුරුදු පැටර්න් එකක් තියෙනවා. ඉතින් පැටර්න් ගැන මං වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ, මොකද වෙනම මං සෙෂන් එකකදී කියලා දීලා තියෙනවා මොනවාද කැන්ඩල් ස්ටික් පැටර්න්, කොහොමද ඒවා බලන්නේ, මාකට් එකේ කොයි කොයි තැන්වල දේව අපට බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපි බලමු 2 මිනිත් කැන්ඩල් එකක් දාලා. ඉතින් බලන්න මේ විදිහේ 2 මිනිත් කැන්ඩල් එකත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ට්‍රේඩ් දානවායි කියන එක ඇත්තටම ගොඩක් ලේසි, මොකද මේ කිසි ප්‍රශ්නයක් නැහැ අපට. ඉන්ඩිකේටර් මොකුත් ඕනේ නැහැ. චාර්ට් එක ඇනලයිස් කරලා ට්‍රේඩ් එක පර්චේස් කරා. ඉතින් බලන්න අපි ඩවුන් ට්‍රේඩ් එකක් දැම්මා. දැන් තව තප්පර 45ක් විතර වගේ තමයි අපේ ට්‍රේඩ් එකට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් බලන්න 100% ප්‍රොෆිට් ට්‍රේඩ් එක අනිවාර්යයෙන්ම මේක. ඉතින් ඇනලයිස් කරන්න පුරුදු වුණාම හරි ලේසි. ඒ කියන්නේ බයිනරි එකෙන් දෙන ඉන්ඩිකේට් එකක්වත් අපට ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ ඉගෙන ගන්න තමයි තියෙන්නේ ආලෝනේ. ඒ කියන්නේ මමත් ඉගෙන ගත්තා, කෝස් කරන්න ඕනේ නැහැ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ මහන්සි වුණොත් පොඩි කට්ටක් කෑවොත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් කට්ටක් නොකා මේ දේ ඉගෙන ගන්න බෑ ඇත්තටම. දවසට පැයක් දෙකක් අනිවාර්යෙන් මාකට් එකේ ඉන්න ඇහැ හුරු කරගන්න කොහොමද චාර්ට් එක කන්වර්ට් වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාට බයිනරි එකකින් සල්ලි හොයනවා කියන එක බොහොම ලේසි වැඩක් වෙනවා. ඉතින් ඔන්න අපි පළවෙනි ට්‍රේඩ් එක දාලා ඉවරයි. ඉතින් බලන්න ඩොලර් 4.76ක්. ඔන්න පළවෙනි ට්‍රේඩ් එක වින්. ඉතින් පොඩි දෙයක් කියන්න තියෙන වැලුනේ, අපි ඩොලර් 5න් තමයි ස්ටේක් එක දැම්මේ. ඊට අමතරව බලන්න අපි ට්‍රේඩ් එක දාපු වෙලේ ඉඳන් මේ එන්ටර් පොයින්ට් එක ඉඳන් සම්පූර්ණ චාර්ට් එක බලන්න ඩවුන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් නිකමටවත් චාර්ට් එකෙන් උඩට ඇවිල්ලා නැහැ. ඉතින් හොඳ ට්‍රේඩින් එන්ටර් පොයින්ට් එක. අපි ඔන්න පළවෙනි ට්‍රේඩ් එක සාර්ථකව දාගත්තා. අපි බලමු තව ට්‍රේඩ් කීපයක් දාන්න. ඉතින් ඕගොල්ලෝ මං කියන්නේ යාළුවනේ, දවසට අනිවාර්යෙන් මාකට් දෙක තුනකවත්, ඒ කියන්නේ වොලටිලිටි මාකට් දෙක තුනක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ප්ලේස් කරලා අනිවාර්යෙන්ම ට්‍රේඩ් දාන්න, ඩිමෝ එකේ ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔන්න මං හය ට්‍රේඩ් එකක් ඒ අතරේ ගන්නවා. හේතුව මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මෙතනදී ආය කන්වර්ට් වෙලා තියෙනවා අප් එකකට. අනිවාර්යෙන් එතකොට චාර්ට් එක අප් ට්‍රෙන්ඩ් එකක් යන්න ඕනේ. අපි ඉන්නේ 1 මිනිත් කැන්ඩල් එකේ. අපි බලමු 2 මිනිත් එකක් දාලා. අප් එකක් යනවා, ඒ කියන්නේ බෑරිෂ් කැන්ඩල් එකක් හැදෙනවා. මේ ට්‍රේඩ් එක වින් කරගන්න මං හිතන්නේ පුළුවන් වෙයි, මොකද චාර්ට් එකේ පැටර්න් එකත් එක්ක උඩත් අපිට රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙනවා. අප් ට්‍රෙන්ඩ් මාකට් එකක් නෙමෙයි තියෙන්නේ, ඉතින් ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක්. ගොඩක් මම නම් කියන්නේ ඔයාලා ට්‍රෙන්ඩ් එකට, ඒ කියන්නේ චාර්ට් එකේ මේන් ට්‍රෙන්ඩ් එකටම ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්න යාළුවනේ. මම දැන් මෙතන හිතන නිසා දැන් මේ ට්‍රේඩ් එක, මොකද
අත්දැකීමත් එක්ක මේ වෙලාව පැටන එකත් එක්ක මට හිතෙනවා අනිවාර්යෙන් අප් එකක් යයි 2 මිනිත් කියලා. අපි 1 මිනිත් කැනල් එකයි දාලා බලමු. ගැටලුවක් නැහැ. තව තප්පර 42ක් වගේ තමා තියෙන්නේ. ඉතින් රිස්ක් එකක් අරන් තමා මම මේ ට්‍රේඩ් එකට එන්ට උනේ. ඒ වුණාට අනිවාර්යෙන් මේකත් ප්‍රොෆිට් වෙන්න ඕනේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි බැරි වෙලාවට ලොස් වුණොත් අපි එක මාටින් ගේල් ස්ටෙප් එකක් අරගෙන ඒක රිකවර් කරගන්න බලමු. මං හිතන්නේ මේක එහෙම ලොස් වෙන්නේ නැහැ යන විදිහට. තවත් අපර 8යි 7යි. ඉතින් බලන්න අපි සෙල් ඇට් මාකට් නොදී 100% ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඉතින් මමත් මුලින් ඇත්තටම මම සෙල් ඇට් මාකට් දුන්නා, දැන් එහෙම දෙන්නේ නැහැ. සාර්ථක විදිහට ට්‍රේඩ් එක ප්ලේස් කරගන්නවා. ඉතින් ඔන්න අපි දෙවනි ට්‍රේඩ් එකත් ප්ලේස් කරා. බලන්න 6 ට්‍රේඩ් එකක් ගත්තේ, පොඩි ප්‍රමාණයක් විතරයි චාට් එකෙන් ඩවුන් එකට ඇවිල්ලා තියෙන. ඉතුරු ඔක්කොම අප් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඩොලර් 5යි ස්ටේක් එක, ප්‍රොෆිට් එක ඩොලර් 4.77යි. ඔන්න දෙවැනි ට්‍රේඩ් එකත් වින්. බලන්න අපි විනාඩි 5ක් 10ක් ඇතුළත වගේ ට්‍රේඩ් දෙකක් දැම්මා. ඒ දාපු ට්‍රේඩ් දෙකම යාළුවනේ අපි වින් කරා. හරි, ඔන්න ට්‍රේඩ් දෙකයි. අපි තව ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න බලමු. ඉතින් මේක තමයි අලුත්ම ක්‍රමේ. ඉතින් ඕගොල්ලෝ කෝස් කරන්න එපා යාළුවනේ බොරුවට. මොකද කෝස් කරලා ඉගෙන ගන්නවට වඩා ගොඩක් දේවල් අපි කියලා දෙන්නම්. අපිත් එක්කම එකතු වෙන්න ඕනේ කියලා එකක් නැහැ. තව ඇති වෙනකන් YouTube channel තියෙනවා, website තියෙනවා, candlestick pattern ගැන ඉගෙන ගන්න. අපි low trade එකක් purchase කරමු. මම දැක්ක කතා කරන ගමන් risk එකක් එක්ක දැම්මේ trade එක. අපි බලමු මොකද වෙන්නේ කියලා. 1 මිනිත් කැනල් එකේ ඉන්නේ. මම 2 මිනිත් කැනල් එක දැම්මෙත් නැහැ. මෙතන පැටර්න් එක දැක්ක නිසා තමයි ට්‍රේඩ් එක පර්චේස් කරේ. අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා ඩවුන් එකකට එන්න ඕනේ කියලා හිතලා. මොකද ඉන්ගුල්ෆින් පැටර්න් එක වගේ තමයි මම දැක්කේ. අපි බලමු මේ හරියට වගේ එයි කියලා තමයි මම හිතන්නේ. අප් එකක් යනවා. අපි බලමු. ඉතින් අනිත් වැඩගත් දේ තමයි යාළුවනේ මම දැන් මෙතන ට්‍රේඩ් එක 2 මිනිත්මයි දැම්මේ. ඉතින් සමහර වෙලාවල් තියෙනවා අපි ටයිම් එක හරියට බලලා දාන්න ඕනේ සෙල් ඇට් මාකට් මදි ට්‍රේඩ් එක වින් කරගන්න නම්. මට හිතෙන්නේ හැදෙන බෙයාරිෂ් කැන්ඩල් එකක් නෙමෙයි, බූලිෂ් කැන්ඩල් එකක් හැදෙන්නේ, අප් එකක්. ඉතින් 2 මිනිත් එක මදි වෙන්නත් පුළුවන්. මොකද මේ වෙලේ ට්‍රේඩ් එක ලොස් එකක් විදිහට තමයි යන්නේ. තවත් අප්පර 50 ගානක් තියෙන. අපි බලමු. ඉතින් මේ ට්‍රේඩ් එක 3 මිනිත් වගේ පර්චේස් කරන්න අනිවාර්යෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන්. මොකද උඩ තියෙනවා මේන් ට්‍රෙන්ඩ් ලයින් එක. ට්‍රෙන්ඩ් ලයින් එකේ ටච් කරලා අනිවාර්යෙන් කැන්ඩල් එක පල්ලහැට හැරෙන්න ඕනේ. උඩ රෙසිස්ටන්ස් ලෙවල් එකකුත් තියෙනවා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ මම 2 මිනිත්ම තමයි දැම්මේ කතා කරන ගමන් හදිස්සියට පැටර්න් එක දැක්ක ගමන්. ඉතින් ඒ වගේ මිස්ටේක් කරගන්න එපා ඔයගොල්ලෝ යාළුවනේ. ඒකත් හොඳයි වෙච්ච එක. මොකද මේ මට හිතෙන විදිහට නම් මේක ලොස්. අපි බලමු සමහරට ප්‍රොෆිට් වෙන්නත් පුළුවන්. ඉතින් තව තප්පර 20ක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ කල්පනාව කියන එක වැදගත්. මොකද චාට් එක ඉහළ පහළ යන එක නවතින්නේ නැහැ. ඉතින් ඔයාලට ඇති වෙනකන් ටයිම් තියෙනවා. එක chance එකක් මිස් වුණයි කියලා හදිස්සි වෙන්න එපා. දැක්ක ගමන් දාන්න එපා. හරියට ටයිම් ෆ්‍රේම් දෙක තුනම බලලා හරියට මැනලයිස් කරලා දාන්න. එතකොට ඔයාලට ඔයාලගේ සල්ලි හරියටම ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ ට්‍රේඩ් එක අපි ලොස් වුණා යාළුවනේ. ඉතින් ට්‍රේඩ් දෙකක් දාලා 3 වෙනි ට්‍රේඩ් එක ලොස්. ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. අපි මාටින් ගෙල් එකකින් ඒක කවර් කරමු. ඉතින් මං හිතන්නේ එතන ටයිම් ෆ්‍රේම් එක වැඩි කරා නම් හරි. අපි දැන් ඩොලර් 5ක් ලොස් වෙනවා. ඩොලර් 10ෙන් ඊළඟ ට්‍රේඩ් එක දාමු. ඉතින් බලන්න යාළුවනේ, මම ඔයාලට කිව්වා දැන් උඩට ගිහිල්ලා අනිවාර්යෙන් ට්‍රෙන්ඩ් ලයින් එකේ බ්‍රේක් වෙලා මේ බලන්න ඩවුන් එකක් එනවා කියලා අපි 3 මිනිත් දාලා තිබ්බා නම් ට්‍රේඩ් එක අනිවාර්යෙන් 100% ප්‍රොෆිට්. ඉතින් එතන මට ටයිම් එකේදී පොඩි මිස් එකක් වුණා. ඉතින් අපි ඔන්න ට්‍රේඩ් එකක් පර්චේස් කරා. ඒ අතරේ ආය
ඩවන් ට්‍රේඩ් එක මොකද උඩ මං කියාපු විදිහටම ඩවුන් එකක් එන්න ඕනේ මොකද සාමාන්‍යයෙන් චාට් එක යන්නේ ට්‍රෙන්ඩ් ලයින් එකයි සපෝට් රෙසිස්ටන් අතර ඉතින් ඔයාලට ටික කාලයක් ට්‍රේඩ් කරනකොට චාට් බලන් ඉන්නකොට තේරෙයි කොහොමද වෙන්නේ කියලා මෙතන බෙයාරිෂ් කැන්ඩල්යක් හැදුනට බෙයාරිෂ් කැන්ඩල්යක් හැදෙන්න විදිහක් නෑ අනිවාර්යෙන් මේක ඩවුන් එකක් තමයි එන්න ඕනේ අපි ඉන්නේ 1 මිනිත් කැන්ඩල් එකේ අපි බලමු ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා අපි 2 මිනිත් එකක් දාලා බලමු. ඉතින් යාළුවනේ අතරේ පොඩි මතක් කිරීමක් තියෙනවා මේ ට්‍රේඩ් කරන විදිය ගැන ඕගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේක අලුත් දෙයක් වෙයි ඕගොල්ලන්ට ඉගෙන ගන්න දෙයක් තියෙයි. අර සූදුවකට වගේ ටික් ට්‍රේඩින් කරනවට වැඩිය ගොඩක් දේ ඉගෙන ගන්න තියෙනවා මේ ටෙක්නිකල් ඇනලයිස් කරලා චාට් එකේ පැටර්න් එක බලලා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින් වලින් ට්‍රේඩ් කරන එක. ඉතින් ඉගෙන ගත්තාම හරි ලේසි කියලා ඔයාලටම හිතෙයි. ඉතින් ඒ නිසා මේ විදිය ගැන ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකේ අනිවාර්යෙන් දාන්න. ඒක වීඩියෝ එක බලන ගොඩක් අයට වැදගත් වෙයි. හේතුව කෝස් කරන්න ඉන්න කට්ටියන්ට කෝස් එකක් නොකර ෆ්‍රී බයිනරි හරියට ඉගෙන ගන්න පුළුවන් කියන අයිඩියා එක ඒගොල්ලන්ගේ ඔළුවට යයි. ඉතින් බලන්න ඕන තව තප්පර 12යි තියෙන්නේ. ඉතින් මේ ට්‍රේඩ් එක අනිවාර්යෙන්ම ප්‍රොෆිට් වෙන්න ඕනේ. ඉතින් අපි කලින් ට්‍රේඩ් එකත් අපි ලොස් වෙන්නේ නැහැ 3 මිනිත් දැම්මනේ. ඉතින් ඒක එතන මගේ මිස්ටේක් එකක් වුණේ කමක් නැහැ. එහෙම වෙච්ච එකත් හොඳයි. ඔන්න එතකොට අපි 4 වෙනි ට්‍රේඩ් එක දැම්මේ. අපි ට්‍රේඩ් දෙකක් දැම්මා. 3යි 2ම වින්. ඊට පස්සේ 3 වෙනි එක ලොස් වුණා. දැන් 4 වෙනි එක අපි ඩොලර් 10ෙන් දැම්මා. 9.52. අපි කලින් ඩොලර් 5ක් ලොස් වුණා. ඉතින් ඒ ලොස් එක හින්දා මේකේ 9.52 කියන්නේ අපි ඩොලර් 4.52ක් ප්‍රොෆිට් කරා. ඉතින් එතකොට ඔන්න අර ලොස් එකත් අපි කවර් කරලා ඉවරයි මේ වෙනකොට. ඉතින් අපි බලමු තව ට්‍රේඩ් කීපයක් දාන්න. ඉතින් මේක තමයි ඉතින් බයිනරි වලින් ට්‍රේඩ් කරන විදිහ. ඉතින් ඒ කියන්නේ ස්ට්‍රැටජි එකක් කියන්නේ පැටර්න් ටික ඔළුවේ තියෙනවා නම් චාට් එක හරියට ඇනලයිස් කරා හරි එන්ටර් පොයින්ට් එකකින් ට්‍රේඩ් එකකට එන්ටර් වුණා. ඉතින් යාළුවනේ හරි සරලයි. මම ඕගොල්ලන්ට ආයෙත් කියන්නේ මේ හරියට ඉගෙන ගන්න කෝස් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට හරියට ඉගෙන ගත්තයි කියන්නේ බය නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු 5 මිනිත් කැන්ඩල් එක දාලා 5 මිනිත් එකේ බලන්න සපෝට් ලෙවල් එක බ්‍රේක් කරා යන්නේ මේ තියෙන පැටර්න් එකේ හැටියට. ඉතින් මම දන්නවා YouTube කරන ඒ වගේම මගේ වීඩියෝ බලන ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා තියෙනවා. ඉතින් මේ පැටර්න් එකේ හැටියට අනිවාර්යෙන් ලොකු ඩවුන් එකක් යන්න ඕනේ මේ යට සපෝට් ලෙවල් එක බ්‍රේක් කරන් ගියයි කියන්නේ. අපි ටයිම් ෆ්‍රේම් එක 5 මිනිත් දාලා මේක බ්‍රේක් කරනත් එක්කම ලෝ ට්‍රේඩ් එකක් ගමු. බලමු 2 මිනිත් එකක්. ඉතින් මේ ඇනලයිස් එක නම් අනිවාර්යෙන් හරියන්න ඕනේ මොකද ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරා. ඉතින් අපි ලෝ පර්චේස් එකක් දාන ඕන විනාඩි 5ක. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් සෙල්ලට් මාකට් දෙන්න ඕනේ නැහැ. මම ට්‍රේඩ් එකට එන්ටර් උනේ බලන්න මේ හැදිලා තියෙන දෙවනි බෙයාරිෂ් කැන්ඩල් එක ෆුල් කැන්ඩල් එකක්ම හැදිලා තියෙනවා. ඒ කියන්නේ ස්ට්‍රොง කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක ලොකු ට්‍රෙන්ඩ් එකක් යනවා. මොකද ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඒ වගේ බෙයාරිෂ් කැන්ඩල් එකක් හැදෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ලොකු ඩවුන් එකකට යන්න ඕනේ. මෙන්න මෙතන. ඉතින් බලන්න ඒක හැදිලා ඊට පස්සේ දෙවනි එකෙන් ක්‍රොස් වෙලා තියෙනවා. මේක ඇත්තටම ස්ට්‍රොง බෙයාරිෂ් කැන්ඩල් එකක්. ඉතින් ඒකයි මම බය නැතුව 5 මිනිත් ට්‍රේඩ් එකක් පර්චේස් කරේ. මොකද දැන් 2 මිනිත් ට්‍රේඩ් දැම්ම අපි එක දිගටම. ඉතින් මේක ටයිම් ෆ්‍රේම් එක වෙනස් කරලත් ඕගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා තමයි මම 5 මිනිත් ට්‍රේඩ් එකක් දැම්මේ. මේක ඉතින් බලන්න දෙයක් නැහැ. මම ඉගෙන ගත්ත දේවල් හරිනම් අනිවාර්යෙන් චාට් එක ඩවුන් එකකට යන්නම ඕනේ. තව විනාඩි 3ක් විතර තියෙනවා. ඉතින් අපි බලමු යාළුවනේ. ඉතින් බලන්න ඔයාලට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එකත් බ්‍රේක් කරාම. ඉතින් තාමත් මෙන්න මේ හරියට වගේ ඩවුන් එකක් එයි කියලා තාම මම හිතන්නේ.
අපි බලමු ආය 5 මිනිට් එක දාලා. හරි බලන්න එතනත් strong bearish candle එකක් තමයි 5 මිනිත් වලත් හැදිලා තියෙන්නේ. එතන එකපාර support level එකයි trend line එකයි දෙකම break කරන් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් කීයටවත් මේ candle එක bullish candle එකක් වෙන්න බෑ, අනිවාර්යෙන් bearish එකක් තමයි එන්න ඕනේ. ඉතින් තව විනාඩි 3යි තියෙන්නේ. ඩවුන් එකක් තමයි යන්නේ අනිවාර්යෙන්. ඉතින් 100% profit. අපි බලමු වුණා ට්‍රේඩ් එක ක්ලෝස් වෙනකන්. ඉතින් sell at market දෙන්න එපා. දැන් sell at market දුන්නා ඩොලර් 3යි හම්බෙන්නේ. අපි හරියට මේක purchase එක, ඒ කියන්නේ ඔටෝමැටිකලි ක්ලෝස් වෙන්න දුන්නා නම් අපිට ඩොලර් 4.75ක් වගේ profit එකක් ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ක්‍රමේ. ඉගෙන ගන්න තමයි තියෙන්නේ. ඉගෙන ගත්තොත් හරියට ඉවසලා හරිතනදී ට්‍රේඩ් එකක් එන්ටර් කරොත් කීයටවත් ඒ ට්‍රේඩ් එක ලොස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පොඩි දෙයක් කියන්න ඕනේ. ගොඩක් කට්ටිය කියලා තිබ්බා ඩොලර්ස් කීයකින් වගේ පටන් ගන්න ඕනේද කියලා. ඉතින් මෙන්න මෙතන බලන්න, මේක තමයි ක්‍රොස් කරලා තියෙන තැන සපෝට් ලෙවල් එක. සමා වෙන්න. ඉතින් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි යන්නේ. මේ හරිය ලෙවල් එක පහු කරන් එන්න ඕනේ. මම කියන්න ගිය යාළුවනේ, මේ ගොඩක් කට්ටිය හල් තිබ්බ ඩොලර්ස් කීයකින් වගේ පටන් ගත්තොත් හොඳයිද ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඕගොල්ලන්ට අවමය ඩොලර් 50ක් වගේවත් දාලා පටන් ගන්න. ඉතින් එහෙම නැත්නම් ඩොලර් 10න් 20 වෙනුත් පුළුවන්. ඉතින් ඩොලර් 1න් වගේ ට්‍රේඩ් දාලා අප් කරන් එන්න ඕනේ. ඉතින් හොඳම දේ සල්ලි දාන්න හදිස්සි වෙන්න එපා. මොකද මේ ඕගොල්ලෝ හම්බ කරන සල්ලි නෝ තියෙන්නේ. දාලා හදිස්සි නැති කරගන්න එපා. අඩුම මාසයක්වත් එක දිගට දවසට පැය දෙකක් වගේ අරගෙන ඩිමෝ එකේ හොඳට ප්‍රැක්ටිස් කරන්න, චාර්ට් ඇනලයිස් කරන්න, සපෝට් ඇන් රෙසිස්ටන්ස් ප්ලේස් කරන්න. ඔයාට එතකොට කාලයක් යනකොට ඇහැට හුරු වෙනවා මේ චාර්ට් එකේ පැටර්න් ටික, කැන්ඩල් ස්ටික් හැදෙනකොට ඔයාට කියන්න පුළුවන් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එහෙම ආවට පස්සේ ඔයාට බය නැතුව ට්‍රේඩ් දාන්න පුළුවන්. ඔයා බලන්න ඊට පස්සේ ට්‍රේඩ් 10ක් දානකොට ට්‍රේඩ් 10න් කීයක් ඔයා ප්‍රොෆිට් කරනවද? ඔයා ට්‍රේඩ් 10ක් දානකොට ට්‍රේඩ් 9ක් 8ක් ප්‍රොෆිට් කියන්නේ ඇත්තටම හොඳ විනින් රේෂියෝ එකක්. ඉතින් ඒ වගේ වෙලාවක බය නැතුව ට්‍රේඩ් දාන්න. ඉතින් ඔයාගේ එතකොට සාර්ථකත්වය වෙන කාටවත් නවත්තන්න බෑ. ඉතින් බයිනරි එකට ට්‍රේස් කරලවත් ඒක කරන්න බෑ. මොකද කැන්ඩල් ස්ටික් වලදී, මිනිට් ට්‍රේඩ් වලදී ඔයාව ට්‍රේස් කරන්න බෑ ටික් ට්‍රේඩින් වල වගේ. ඉතින් බලන්න මං කියපු තැනටම ඩවුන් එකක් ආවා. ඉතින් අපේ ඇනලයිස් එක හරියටම හරි 100%ක් සාර්ථක. අපි බලමු ට්‍රේඩ් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. අපි මං හිතන්නේ ට්‍රේඩ් එක අනිවාර්යෙන් 100% ප්‍රොෆිට් වෙන්න ඕනේ. අපි බලමු ට්‍රේඩ් එකට ගිහිල්ලා. තව තප්පර 15ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් බලන්න යාළුවනේ, ඔන්න අපි ට්‍රේඩ් 3ක් 4ක් දැම්ම. දැන් මේ ට්‍රේඩ් එකත් එක්ක බලන්න, මම මේ අනිත් ඒවා දැම්මේ 2 මිනිත්. මේ ට්‍රේඩ් එක අපි 5 මිනිත් දැම්මා. මම ඔයාලට ඇනලයිස් එක පෙන්වන්න තමයි දැම්මේ. බලන්න අපි ට්‍රේඩ් එක දාපු වෙලේ ඉඳන්ම ලයින් එක ක්‍රොස් කරලා තියෙන්නේ තප්පර 2යි 3යි. ඊට පස්සේ ඩවුන් එකක්ම තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඕක තමයි රහසයි. ඉතින් හරියට ඇනලයිස් කරලා දැම්ම බලන්න ඩොලර් 4.75ක් 5 මිනිත්ම ගත්තාම මේ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් බලන්න පල්ල හැම තමයි චාට් එක තිබිලා තියෙන. ඉතින් 100%ක්ම ප්‍රොෆිට්. ඉතින් මං කියන්නේ යාළුවනේ, ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් බයිනරි වලින් ට්‍රේඩ් කරනවා කියන එක බොහොම සරල දෙයක්. ඉතින් වැඩි දුරට කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔන්න අද මං කලින් වීඩියෝ වල ඔයාලට ස්ට්‍රැටජි කියලා ට්‍රේඩ් 1යි 2යි දැම්මේ. ඉතින් මේ පාර එහෙම කරේ නැහැ. ට්‍රේඩ් එක දිගට කීපයක්ම දාලා පෙන්නුවා.